දල වශයෙන් ගන්න පුළුවන් හරියට. දල වශයෙන් දැන් දිනවල ගත්තනම් පොඩ්ඩක් එහෙට වෙන්නේ බලන්න දිනේද? සොනස ඔබකට මේ අත්දැකීමක් තියෙන සක්මනේදී. මේ දැන් සක්මන් කරද්දී සොනස මේ මුලදී මේ දැනීමක් තියෙනවා වමේ, ඒ කියන්නේ කකුල දැනීමක් කියන එක මුලදී දැනගන්න සොනස. ඊපස්සේම සක්මන් කරගෙන යනකොට මේ ඒ කියන්නේ කකුලේද කොහෙද කියලා දැනීමක් තියෙන කොහෙද කියන එකක් දන්නේ නැහැ සොනස. ඒ තරම් අර මේ වේගෙට ඒ කියන්නේ වෙනස් වීමටම අනුගත වෙනවා. මුලදී සොනස මේ මුලදී බලනම තේරෙනවා මේ දැන් වෙනස් වීමට අවධානය යොමු කරන් හිටියොත් ඒක වමද කියලා දැන මේ ඒක කකුලේ වෙනස් වීමද කියලා දැනගන්න බෑ. ඒ හින්දා දැන් මුලදී මේ ඒ කියන්නේ වෙනස් වීම අහින් වෙලා මේ මොකේද වෙනස් වෙන්නේ කියන එක බලන සොඳ. එතකොට දන්නවා මෙන්න මේ දැන් මම අතීතින් මේ බලනවා කියන එක. ඒ කියන්නේ කලින් මේ වර්තමානයේ ඉඳන් තව පරණ චිත්තක්ෂණයක් බලනවා කියන එක ඒ වෙලාවේ තේරෙන සොනස. මේ ඊළඟ සොනස එහෙම මේකට අනුගත වෙලා යද්දී මේ අර වෙනස් වීමම විතරයි දකින්නේ. හැබැයි එතකොට බලා ගන්න බෑ මොකේද මේ වෙනස් වෙන්නේ කියලා. ඒ කියන්නේ ඇත්තට මේ ධාතු මනසිකාරයද මොකක්ද මේ ධානයකද ඉන්නේ මොන මොනක්වත් බලන්න විදිහක් නැහැ වෙලාවේ. කිසි දෙයක් කරන්න විදිහක් නැහැ. ඒ තරමටම වෙනස් වෙනවා. ඊවසසෙන්ස මේ වෙනස් වී වෙනස් වී ඇති දැන් මේක දැන් මේ අනිත්‍යයි කියන වචනය තමයි ඒකා වෙලාවෙත් මට දැනෙනවද මම දැන් මේ ආයි මේ නතර වෙලා දැන් මේ ගිය කොච්චරද බලන් ඉන්නවා. ආයි මං ඊට පස්සේ ඒකත් අතහැලා ආයි ගියා. මේ වෙනස් වීමටම සනස. ඒ කියන්නේ මේ වෙනස් වීමම දැක ඉද්දි සනස. එතකොට මේ ඔය සක්මන යනවාද කියලා තේරෙන්නේ නැහැ. මොකද්ද කරන්න කියලා තේරෙන්නේ නැහැ. මේ හැබැයි සනස මේ දැන් වෙනස් වීම දකින්න. වෙනස් වීම දකින්න ඒ හැම චිත්තක්ෂණයෙම වෙනස් වීම දකින්න. ඊට පස්සේ මේ අර ආයය සනස අනිත්‍ය දුක්ඛනාත්ම කියන ටික ආවා. මේ වෙලාවෙත් තේන සොනස මේ දැන් මේ බැලුවේ මම මේ පහුගිය එක නේද කියලා. අර ඒ මොහොතේ එහෙම මොහොතටම අනුගත වෙලා සොනස අනිත් දුක්ඛ අනාත්මත් බලන්න බැහැ සොනස. ඒ තරම් වේගයකින් මේක වෙනස් වෙ යනවා. මුලදී හැබැයි මේ මොකේද කියලත් අර ඕන වෙලාවට සොනස අර ඕන වෙලාවට අර අපිට මේ සංඥාවක් ගන්න පුළුවන් කියන අවස්ථාවත් මං හිතන්නේ යන්නේ ඒක තමයි. ඒ කියන්නේ ඒ වෙලාවට අපි කරන්නේ අර වෙනස් වීමෙන් අයින් වෙලා ගිහිල්ලා බලන පෞගේ චිත්තක්ෂණය මොකක්ද උනේ කියන එක. හරිසනට එතෙන්දී තේරෙන්න ගන්නවා මේ දැන් පරණ එකක් තමයි මේ බලන්නේ හදන්නේ කියලා. බලන්නේ මේ දැන්ට බලන්නේ පරණ එකක් බලන්නේ මේ කියලා. අලුත් ආයි අලුත් එකට ගියහම සොනස ආයි මොකක්ද කියලා ඒක වෙනස් වෙන විතර දකින්න මොකද්ද කොහෙද වෙනස් වෙන්නේ කියන එකක් දකින්න. يعني දැනීම කියලා කියන්නේ ධාතු මනසිකාරය හරහා කියන එකද කියන්නේ? එහෙම සර් ධාතු මනසිකාරය. ධාතු මනසිකාරය හරහා. ඒතකොට කකුලේ තමයි දැනීම තියෙනවා කියලා ඒකට කොහොම සම්බන්ධ කරගන්නේ? මුලින් සරහ දැනීම දැන් දැනීම ආවට පස්සේ බලන් බැලුවා සරහ කොහෙද දැනීම එන්නේ කියලා. එතකොට සරහ ධාතු මනසිකාරය නෑ. එතකොට කකුලේ කියන එක එනවා. කකුලේ දැනීමක් කියලා එනවා. කකුලේ දැනීමක් කියලා එනවා කියන්නේ පරණ රිපෝට් එක. ඔව් පරණ රිපෝට් එක. ඒ වෙලාව දන්නවා මේ පරණ දැන් මේ පරණ ගියේ එක තමයි මම මේ බලන්නේ කියලා ඒ වෙලාව දන්නවා. ඊට පස්සේ ආයි එකට අනුගත වුණාම ඊට පස්සේ ඒ මං ඒ චිත්තක්ෂණේම මේක බලන්න හැදුවේ. ඒ කියන්නේ ඒ මොහොතට අනුගත වෙලා මේක කරන්න පුළුවන්ද කියලා කරන්න බෑ සවනස. ඒ මොහොතට අනුගත වුණොත් බලන්නම් පුළුවන් මේ වෙනස් වීම විතරයි. හැබැයි ඒක මොකේ වෙනස් වීම ධාතු මනසිකාරයේද මේ මං ඉන්නේ ධානයේද මේක අනිත්‍ය දුක්ඛ දරාත්ම ඒ කිසි දෙයක් ඒ මොහොතේ බලන්න බෑ. හැබැයි බලන දේ බලන්න පුළුවන් ඔක්කොම මේ අපි නතර වෙලා පහුගිය චිත්තක්ෂණයක් ගැන තමයි බලන්න පුළුවන්. මං දැන් මේ අද්ද මේ වෙච්ච පැයකමර ගෙදර මේ සක්මනේ දු ට්‍රයි කරේ ඕක කරන්න. ඒ හැම අවස්ථාවෙදිම මේ ෆේල් වුණා කරන්න බෑ කියලා තේරුණා. ඒ කියන්නේ මේ පහුගිය එකක් ගැන බලනවා. දැන් මේ ධාතු මනසිකාර කියලා හිතුවත් ඔන්න පහුගිය එකක් ගැන තමයි හිතලා තින්නේ. මේ කකුල කියලා හිතුවත් පහුගිය තැන ගැන හිතලා තින්නේ. හැබැයි අර වෙනස් වීමම දැකදක ඉන්නවනම් ඒ වෙලාවේ මං ඒ වෙලාවේ ඒකට අනුගත වෙලා කියලා තේරෙනවා. හැබැයි ඒ වෙලාවේ මොකක්ද වෙන්නේ? ඒ කියන්නේ මොකේ ධාතු මනසිකාරයේද මේ කකුලේ වෙනස් වීමක්ද මේ
මම සක්මනේ ඉන්නවද මොකද්ද වෙන්නේ මොනවාද වෙන්නේ කිසි තැනම දන්නේ නැහැ. අර වෙනස් වීම විතරේ වෙනස ඒ වෙලාවේ දැනෙන්නේ. ඔය දැන් ඕකට ඒතකොට විකල්පනේ මොකද්ද? විකල්පේ මොකද්ද? මම කරන්න කල යුත්තේ මොකද්ද ඒතකොට? එල එවනත් මොකද්ද මේ හරහා තමයි අවබෝධ වුනේ විශේෂයෙන්? විශේෂයෙන් කියනවා නම් මේක වේදන් මේ වෙනස් වීමේ වේගය තමයි සෝනස ඒක අල්ලන්න බෑ. ඔය අල්ලන්න බෑ කියන එක හරහා මොකද්ද අවබෝධ වුනේ? නැවෝ දිගින් දිගටම අපි කියනවනේ වේගය කියන වේගයෙන් නෙවෙයි වැඩි වැඩි කියලා කියන්න පුළුවන්. මොකද්ද අපිට දැන් අවබෝධ වෙන්නේ යාර? ඒ කියන්නේ තමයි මේ මොහොතේ අනුගත වුණොත් අනුගත වීම හරහා ඔය මේ ඔය සීළු දේවල් අයින් වෙනවා සවනස. සීළු දේවල් අයින් වෙනයි මේ මොහොත කියලා කියන්නේ අනිත්‍ය පමණයි කියන එකනේ දැන් කියන්නේ ඔය. ඔව්. වෙනස් වීම පමණයි. හැබැයි මොනවද දැන් අනිත්‍යයක් බලන්නත් බෑ සවනස. වෙනස් වීමක් වෙනස් වීම කියන්නේ අනිත්‍ය තව වචනයක්නේ. ඔව්. වෙනස් වීම අනිත්‍ය කියන්නේ තව වචනයක්. ඔව්. ඒක වෙනස් වෙනවා කියන එක තමයි තේරෙන්නේ. තේරෙන්නේ. වෙනස් වෙනවා කියලා තේරෙන කොටත් ඒකත් අතීතයට ගිහිල්ලා. එහෙනම් ඒක බලන්නත් නතර වෙන්න ඕන. එහෙනම්. එතකොට එතන නිවන නැහැ. නතර වෙච්ච දැන නිවන නැහැ. එතන සෝනස දැන් අර අන්තිම කොනට වගේ ඇවිල්ලා තියෙන්නේ. දැන් අර ඔය අර ඒ වෙච්ච එක මොකද්ද කියන එක හොයන්න යන්න නැත්නම් දැන් එතන සෝනසරේ යන බස් එකේම යන්න තමයි බස් එකක් යනවා තමුණුත් යනවා. තමුණුත් යන මට්ටමට එනවා. දැගියම බස් එකක් යනවා තමුණුත් යනවා. බස් එක ඇතුලේ තමුණුත් දුවනවා. බස් එකක් යනවා තමුණුත් යනවා. ඒක ගමන් දෙකක්. ඒක තමයි මේ ක්‍රියාවලිය. ඒගොල්ලොත් දෙන්නෙක් නෙමෙයි කරන්න වැඩි. අනියෙන් කරන වැඩ නෙමෙයි මේ දෙන්නෙක් එකතු වෙලා කරන සෙල්ලමක් තියෙනවා. ඒ දෙන්න වල්ලා ගන්න ඕන නැත්නම් කොටු කර ගන්න ඕන. විනාශ වෙන බව දැනගන්න පුළුවන් කමක් තියෙනවා නම් එතනත් කවුරු හින්න ඉපාය. විනාශ වෙන්නේ මම නම් දැනගන්න නම් තවත් කෙනෙක් ඉන්න ඉපාය. විනාශ වෙවි හැරි මම ඉන්නවනේ එතකොට. විනාශ වෙවි හැරි මම නැති වෙන්න තීදිටිය කරන්න ඉපාය. මම බලාගෙන ඉන්නවා බලාගෙන ඉන්නවා එතන බලාගෙන ඉන්නේ කින්න නැත වෙනස් වෙනා නම් එතන එකේ කින්න ඊ දිත්තේ කැඩුණත් මම ඉවර වෙන්නේ එතකොට එතනත් ඉන්න බෑනේ රූපකලාව විතරයි නම් තියෙන්නේ රූපකලාව විතරක් තියෙනකොට ඔන්න ඔය මට්ටමට ගිහිල්ලා දැන් ඔය තියෙන ඉතින් අවබෝධ මට්ටමක් දැන් ඔය කලින් ඔය නැයි කිව්වට ඉතින් ඒක ප්‍රඥාවෙන් බලන්න ඕනේ කියලා දැන් ඔන්න දැනගන්න ඕනේ ප්‍රඥාව කියන්නේ මොකක්ද දැන් ප්‍රඥාව කියන්නේ මොකක්ද කියලා දැන් තමයි පුළුවන් බස් එක නතර කරගන්න බස් එකේ මමත් දුවන බස් එකත් යන වෙලාවයි බස් එකත් නතර කරලා මම දුවන එක දැන් නතර කරන්න ඕනේ නතර කළා දැන් පරීක්ෂා කරන්න ඕනේ ඒ පරීක්ෂාව තමයි අත්‍යන්ත ලක්ෂණ හරහා දැන් කරන්න තියෙන්නේ මේ මොහොත අනුගත වෙලා ඒක කරනකොට ආයිත් උතනම වැටෙනවා. මේ මොහොත ටිකක් වෙලා යනවා ගිහිල්ලා ආයිත් උතනට වැටෙනවා. මේ මොහොතේ ප්‍රකට වූ මානසිකාරය. දැන් රිපෝට් එක කෝල් කරනවා. ඒක තමයි මේ මොහොතේ ප්‍රකට වූ මානසිකාරය. මේ මොහොතේ ප්‍රකට වූ මානසිකාරයක් නම් මේ මොහොතේ හදලා දෙන්නා වූ මානසිකාරය. යන් දැන් තේරෙනවා මේකත් පරණ රිපෝට් එකක් නෙමෙයි දෙන්නේ. ඊළඟ රිපෝට් එක මේ වෙලාවේ හදලායි දෙන්නේ. ඉල්ලන එකයි දෙන්නේ. එහෙනම් මේ වෙලාවට එයා එක හදලා දෙනවා. එතකොට අතීතයට ගිහිල්ලා නැහැ. එතකොට කොහෙද ඉන්නේ? එතකොට ඉන්නේ මේ මොහොතේ. අතීත රිපෝට් එක ආව නම් අන්න අතීතේ ඉන්නේ මේ මොහොතේක හදලා ඉල්ල ගන්න ඕන. ඊක තමයි කාර්යභාරය. ඒක තමයි සංස්කරණය කියලා. ඒක තමයි සංස්කාර ලෝකය කියලා කියන්නේ. එකම සංස්කාරයක් කවදාවත් තවත් සංස්කාරයක් එක්ක එකතු වෙන්නේ නැහැ. ඒකයි සංස්කරණය කරනවා කියලා කියන්නේ. සංස්කරණය කරනවා කියන්නේ වෙනස් කරනවා කියන්නේ. ඒ සංස්කාරයේ කාර්යය එකයි. වෙනස් කරනවා. තියෙන දේ නිසා දෙන්නේ නැහැ කවදාවත්.
තියෙන එක වෙනස් කරලා යදී. වෙනස් කරේ මේ මොහොතේ. මොකට සාපේක්ෂව වෙනස් කරේ? ඉල්ලපිකට අදාළව වෙනස් කරේ. අන්නේ තමයි ප්‍රඥාව දාගන්න ඕනේ කියන්නේ. ප්‍රඥාවෙන් දාලා ඉල්ලුවට පස්සේ එයා ඒ වார்த்தාව දෙනවා. මේක මේ භාවනාවට අදාළත් නෑ මේ කියන දේවල් මේ ටික. මේක නිවන් දකින්න එහෙම නැත්නම් නිවන්ට මේ ඇත්තටම අදාළයි. රහත් වෙන්න දාලත් නෑ. නිවන හරියටම තමයි සැප විඳින්න නම් නිවනේ සැපේ සැපයක් විදිහට දකින්න නම් මේ වගේ කරුණු අවශ්‍යයි. ඒතකොට තමයි එතන ජුලියක් තියෙන්නේ. මෙයා කරන වැඩ ටික දිහා බලාගෙන ඉන්න අවබෝධ මට්ටම වලට යනකොට අමතරව ටිකක් විවේකීව ඉන්න පුළුවන් එතකොට. මේ සවස අවසරේ මේ මොහොත සවස මේ අර නිකන් ඉඳලා වෙනස් වීම බලා බලා ඉඳලා එපා විත් ඉඳලා අර පොඩි නිකන් අතල් එකට වගේ එක එක මෙව කරන්නේද? කොමයික මේ පා එනවනේ අර නින්ද සමකරේ මේ ගියේ කියලා මේ අන්තිම සවනසේ මේ දැන් කොමාරි සවනස මෙතන මේක වෙද්දි පැය කහමාරක් විතර නේද අපි මේ මම සක්මන් කළ සවනස අන්තිම රැඩේ මට ආවා මේ සංඥාවක් මේ මම සක්මන් කරනවා එතකොට මාර විඩාවක් දැනුණා අර මේ අර එතකන් තේරෙන්නේ නැහැ කිසියක් ඒ මොකද මමකුත් නැහැ සක්මන් කරන්න තේරෙන්නේ නැහැ අර අරකම නම් බල බල හිටියේ ඊට පස්සේ මම ආවා මේ දැන් මම සක්මන් කරනවා කියන එකක් ආව කොහමද ඒක ආවම පස්සේ මම හිතුවා මේ ඇඟට තෙන්න නිකන් මේ අර තෙහෙට්ටු ගතිය අර වෙන අර ඒක දැන් විඩා උඹ මේ මේ ඇවිදලා ඉන්නේ දැන් පොඩ්ඩ නිකන් හිටහන් කියන එකක් වගේ නිකන් අර يعني ඒක තියෙන නිරාමස ප්‍රීතිය අයින් වුණා අයින් නසන සංඥාවකම يعني මේ මේ මේක මේකත් වැඩක් නැහැ නේද උඩට يعني ඒක අල්ලගෙන ඉන්නේ ඔය ඒක ඒකට තමයි ඒක ඕකට තමයි එදාගේ ඔය කිව්වේ මේ මේ අනින්ද සප්පයි සූත්‍රේ ආනන්ද හැමතුරු අහන්නේ මේ අතීත කර්ම නැත්තම් මේ මොහොතේ කර්ම නැහැ මේ මොහොතේ කර්ම නැත්තම් අනාගතේ කර්ම නැහැ ඒ අනුව මේක විදර්ශනා උපේක්ෂාවනේ එහෙම විදර්ශනා උපේක්ෂාවට ලක් වෙන එක තමයි ඒ කියන්නේ. ඒ කියන්නේ අතීත කර්ම නැත්තම් මේ මොහොතේ කර්ම නැහැ. මේ මොහොතේ කර්ම නැත්තම් අනාගතේ කර්ම නැහැ. අන්න ඒක අවබෝධ කරගන්න අවබෝධ ඒ කියන්නේ එහෙම එකක් තමයි මෙතන තියෙන්නේ කියලා අවබෝධ වෙනවනේ අපිට. අන්න ඒකට තමයි කියන්නේ විදර්ශනා උපේක්ෂාව කියලා. විදර්ශනාව නිසා ඇතිවන්නා වූ උපේක්ෂාව අතීතයේ යමක් තිබුණේ නැති නිසා මේ මොහොතේ යමක් නැහැ. මේ මොහොතේ යමක් නැති නිසා අනාගතයේ යමක් නැහැ. ඕක දේශනා කළා ඔය විදිහට කියලා ආනන්දාමඳුර ආහන බුදුහාමුදුරුවන්ගේ දුපියන් වහන්ස මෙන්න මේ විදර්ශනා උපේක්ෂාවට පත්වෙච්ච කෙනා පිරිනවන් පානවද කියලා. මෙයා පිරිනවන් පානවද කියලා. බුදුහාමුදුර දැනගෙනවා ආනන්දේ යම් භික්ෂුවක් පිරිනම්මාවන්න පුළුවන් යම් භික්ෂුවක් පිරිනම් පාන්නේ නැහැ. දෙන්නම එකට තමයි කියලා දෙන්නේ. එක්කෙනෙක් පිරිනම් පාන්න පුළුවන් එක්කෙනෙක් පිරිනම් පාන්නේ නැහැ. කොටසක් පිරිනම් පාන්න පුළුවන් කොටසක් පිරිනම් පාන්නේ නැහැ. ඉතින් ආනන්ද හඳුරනවා මොකද්ද බුදුහාමුදුරේ ඒකට හේතුව? ඇයි එහෙම වෙන්නේ? දෙන්නම විදර්ශනාපයක් නිසා. බුදුහාමුදුරේ කියන එතකොට මේ විදර්ශනා උපක්ලේශය මේ උපක්ලේශනේ විදර්ශනා උපේක්ෂාවත් මෙයා දැඩිව මම මගේ මගේ ආත්මය කියලා අල්ලගන්නවා. ඒක තමයි මේ කියන්නේ. විදර්ශනා උපේක්ෂාව මම මගේ මගේ ආත්මය කියලා දැඩිව අල්ලගන්නවා. ඒතකොට බුදුහාමුදුරුවම ආනන්දහාමුදුරුවෝ ආයහනෝ මොකද්ද දැඩිව අල්ලගන්නේ? මම මගේ ආත්මය කියලා මොකද්ද දෙඩිවල්ල ගන්න විදර්ශනා උපක්‍රමයේ කියලා ආයි ප්‍රශ්නයක් කරනවා. මජ්ක්‍ධිමනිකායේ තියෙන සූත්‍ර වල බලන්න පුළුවන් මෙතන හරියට. ඊට පස්සේ කියනවා දෙඩිවල්ල ගන්නේ ආනන්දයේ දෙඩිව ග්‍රහණයට අල්ලගන්නේ මියා නේව සංඥානා සංඥායතන. නේව සංඥානා සංඥායතන තමයි මේ නිවනින් මෙහා තිබෙන්නා වූ ශ්‍රේෂ්ඨම එක. මේ තුනම තමයි ශ්‍රේෂ්ඨ තුනෙනුත් නිව සංඥාන අසඤ්ඤාත ශ්‍රේෂ්ඨ. මුද එතනට තමයි යන්නේ ඒ වෙලාවේ මරුණොත් මෙයා. රහත් මාර්ගයට අවතින්න වෙලා නැත්තා.
නිව සංඥා නසඤ්ඤා එතනට යන්නේ කියන එකට අදාළව බ්‍රහ්ම ලෝකට යන්නේ. මේක තමයි මෙයා අල්ලගන්නේ. අන්න ඒකක් මම මගේ මගේ ආත්මය. ඊට පස්සේ ආයි ප්‍රශ්නයක් කරනවා වෙනවා. දැන් ඉවරයි ඒක. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ආනන්දහාමුදුරුවෝ බුදු ගයන් වහන්සේ අපිට විදර්ශනා උපක්‍රම උපේක්ෂාවත් හොඳට තේරුම් ගල දුන්නා හොඳට පැහැදිලි වුණා අවබෝධ වුණා ඒකට සාදු කියලා බුදු පියාණන් වහන්සේ මොකද්ද ආර්ය විමුක්ෂය කියන්නේ කියලා අයහ ආර්ය විමුක්ෂය නිවන මොකද්ද නිවන කියලා ආනන්දය මෙන්න මේ දැඩිව අල්ලා ගැනීම අයින් කළා මේ කිසිවක් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා නිවනට නැඹුරු වෙනවනේ අන්න ආර්ය විමුක්ති අවසාන වශයෙන් මේකත් මම කියලා අල්ලගන්නේ නැහැ කියන එක දැන් මෙතන මේ අල්ලගත්තු දැන් තමයි මෙයා ගිහිල්ලා දර්ශනා උපේක්ෂාව එතෙක් තිබුණු විදර්ශනා උපේක්ෂාව කියලා දන්නේ නැහැ ඒ දැනන් හිටියද නෑ සෝනත් මොකක් කියලාද දැනන් හිටියේ මේ හතරේ ධ්‍යානෙ මේ හතරේ ධ්‍යානෙ තවසනස නතරුනේ ඊට පස්සේ ඕක බල හිටියා මේ හතරේ ධ්‍යානෙ නතර වුණා නම් ඔය කියපු දේවල් ටික ඔති ඔය විස්තර කරපු දේවල් ටික දැන් මේ එතනින් එහාට සමහරවිට ධ්‍යාන විලාසෙට මම ඉතින් එහාට ගිහිල්ලාම නෑ සවනත් දැන්. ඒක තමයි ඉතින් ඔය ඒක තමන්ගේකට අවධානය යොමු නොකරන එකේ ප්‍රශ්නේ තියෙන්නේ ඔය. ඉතින් බණ ඇහුවට බණ ක්‍රියාත්මක කරන්න ඒ කියන්නේ එතන සැකයක් තියෙනවා ඔය. විචිකිච්ඡාවක් තියෙනවා. ඒක එතනට ගිහිල්ලා යම්කිසි කොටසක් ඔය මෑතකදී ඇහිච්ච යම්කිසි බණ කොටසකට ආවිශ්වාසයක් තියෙනවා. ඒක පරීක්ෂා කරන්න. සවන් හතරවෙනි ධ්‍යානෙන් යහපැත්තද? හතරෙන් ධානයෙන් එහා පැත්තට ගිය නැත්නම් කොහොමද දැන් ඔය කියනවා කියන්නේ මෙහෙම වෙනස් වුණා වෙනස් වුණා වෙනස් වුණා වෙනස් වුණා කියලා. හතරෙන් ධානයේ කොහෙද එහෙම වෙනස් වීමක් දැකේ? ධානය තුල ධානය තියෙන කියලා අපි දසහගතය කරා නේද? කොහෙද එතකොට? දැන් ඊ වෙලාවේ ආවා වූ විතක් ਵਿਚාර දිනව නේද උතන කියපු එක? සමහද? ඔව්. ඊ වෙලාවේ ආපු විතක් ਵਿਚාර දිනව නේද? එහෙමයි. එහෙනම් කොහෙද හතරෙන් ධානයක් තියෙන්නේ? ඔව්. හතරෙන් ධානයේ ඉඳලා කෙලින්ම පළවෙනි එකට යනවද එතකොට? නෑ සර්. එනයි ද මොකද වෙලා තියෙන්නේ? තුන්වෙනි එකට ගිහිල්ලා දෙවෙනි. තියෙන් දැන් මොනවද කියන්නේ? හතරෙන් ධානයේ ඉන්නවද? ඉතින් සර් දැන් ධානයේ ඉන්නවා කියන එකක් දන්නේ නැතුවද? ධානයේ ඉන්නවා කියලා දන්නේ නැහැ කියන එක තමයි වෙනස් වුණා කියන්නේ අන්න ඒක තමයි අතෑරියයි කියලා කියන්නේ. දැන් මං කිව්වා දැන් අන්තිමටම මම මට ප්‍රකට වුණේ හතරෙනි ධානය. ඉතින් හතරෙනි ධානය ප්‍රකට වුණා කියලා කියන්නේ හතරෙනි ධානයෙන් එළියට ගියවද දන්නේ නැහැ කියලා කියන්නේ. දොර තම මොකද කරලා තියෙන්නේ? හතරෙන් දැනන්නේ අල්ලගෙනනේ. ඒක ඇතුළේ ඉන්නේ දැන්. ඒකනේ ඔය වார்த்தාව දෙන්නේ. හතරෙන් දැන හිටිය කියලා. ඒ හතරෙන් දැනන්නේ නතරල හිටිය කියලා වார்த்தාව දෙන්නේ දැන්. ඒක පුූර්ණ වார்த்தාව දෙන්නේ හතරෙන් දැනන කියන්නේ මේ පැය එකමාරක් ගැන කියන්නේ හතරෙන් දැනන කියන්නේ. යා හතරෙන් දැනන්නේ පැය එකමාරක් ගැන පුළුවන් මේ ලෝකේ කොයි කද අතරලා යන්නේ. පැය එකමාරක් ගැන පුළුවන් උඩදී සදාකාලින් ඉන්න පුළුවන් හතරෙන් දැනන. මොනේ කතරලද? චිත්තක්ෂණ දෙකකින් පුළුවන් නම් මේ ලෝක විද්‍යාඥයෝ අතර ලෑන්නේ නැහැ එක එක. දෙකක් කරගන්න බැරි ප්‍රශ්නේ මුන්ට තියෙන්නේ. මුන්ට තේරෙන්නේ එකකත් බෑ කියන එක. දෙකක් හතර දිනුක් කවුරු හරි මුන් හදයි තුට්ටි එක. මේ අහසෙ ගුණ නිල ගල් යම් පුරනේ මු. තනි කරන්නේ කම්බුරු කියලා අහසෙ ගුණ ගල් යම් පුරන. යකඩ ගෑලි නෙවෙයි ගල් යම් පුරන. මේ යකඩ ගෑලි හදන එකට මොනවද හම්බෙන්නේ ආදායම? චීනයේ මේ ඔක්කොම හැදුවට මේ ටිකේ ඇමරිකාව එකකත් හදන්නේ නැහැ. බිල් ගේට් මහත්තයා ඔය එකකත් හදනවද? නැහැ. යපාච්චා නැටි විතරයි. Google Light මහත්තයා මන් දන්නේ මොනවද කියලා. ඒ මහත්තයා භාවිතා කරන්නේ අහස. අහස භාවිතා කරලා ගල්ලියම් කරා. ඉතින් මුන්ට කිව්ව හදලා දුන්නොත් චිත්තක්ෂණයක්. ආයි දෙකක් නැහැ. මාස දෙක යනකොට දී මුළු ලෝකෙම හදලා එතන. හදාගන්න බැරි ප්‍රශ්නේ තියෙන එකක්. මෙයා පැයකම අර කිරියල හතරෙන් දෙයක්. අන්න එතන තමයි හිර වෙන්නේ කියලා. එයන් දිට්ටිය. යන්නේ පළවෙනි එක නතරලා තියෙන මොදි 2000 බණේ තියලා තියෙන ඔලුයි කොහරි අනින්ඤ
සමාධිය ඉඳලා තියෙන පළවෙනි එකේ. ඒකේ උඩට ගිහිල්ලත් නැහැ. පටන් ගන්න තැන. හතරවෙනි ධ්‍යානෙ කියන්නේ ඒක පටන් ගන්න තැන. ඒක හයවෙනි ධ්‍යානෙට යන්න ඕනේ කියලා හරියන්න. ඒක අපි විස්තර කරා යක්කෝ. පහට ගිහලා පහෙන් හයට යන්න ඕනේ. ඒ වගේ ධර්ම දේශනාව ආපු මේ ඉතින් මතක නැද්ද එහෙම නැත්නම් ඇහුනේ නැද්ද ඒක? නෑ හොසනස දැන් ඔය මො අර මේ දැන් හතරවෙනි ධ්‍යානෙ ඉඳන් පහට යද්දි හොසනස ආකාශය අනන්තයි කියලා මේ මෙනෙහි කරනෝනේ සවන. ආනන්දය ආකාශය අනන්තයි කියලා මෙනෙහි කරන්න තියෙන ආනන්ද සප්පාය සූත්‍රයේ වෙන ක්‍රමයකට දුන්නා තමයි. ඒක මේ වෙලා තිබ්බනේ. ඒක මේ ඒක මේ මට තේරලා තිබ්බනේ සර්. ඒක තමයි. ඒක ඒ බණහල් නෑ. ඒ බණ ඇහුන නම් ඒ බණ අහලා ඉල්ලලා දැන් කෝවාගේ මොකද්ද ප්‍රකට වෙන්නේ? මොකද්ද ප්‍රකට වෙන්නේ කියලා තේරුම් ගත්තා නම් හරි. එතන කියලා ඇති මේක රූපේ තිබෙන්නා වූ ආදීනවත් දකින්න ඕනේ එතන. අතුරෙන් දැනගන්න රූප දැනන්නේ. රූපෙන් ඈත් වෙන්න එපා. රූපෙන් ඈත් වීමට කැමැත්තක් ඇති වෙන්න ඕන. පස්වෙන් දැනන යනවා කියන්නේ රූප දැනෙන් අයින් වෙනවා. අරූපයට යනවා. අරූපයට යන රූපය එපා වෙන්න එපා. අනේ රූපෙන් ඉවත් වීමට කැමැත්තක් ඇති කරගන්න ඕන. රූපයෙන් ඇතුළත් වෙන කැමැත්තක් ඇති කරගෙන ඒ කැමැත්ත නැවත නැවත මෙනෙහි කරනවා. ඒ වෙනුවට ආකාශය අනන්තයි කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඒත් ඉතින් රූපේ පැත්තට යන එක. ඒතකොට ආකාශයට අවධානය දාන්න ඕන. ආකාශය අනන්තයි කියලා නිකන් වචන කියලා හරියන්නේ නැහැ. ඒතකොට ආයි රූපයක් නැහැ. ආකාශයට අවධානය දාලා ආකාශය අනන්තයි කියලා මෙනෙහි කරන්න ඕන. එතකොට යන්න පුළුවන් පස්සෙන් දැන. ආනන්ද සප්පයි සූත්‍රය අනුව එහෙම නෙමෙයි කරන්නේ. ඒකෙදි කරන්නේ මේ රූපේ ආදීනේ පැත්තක විදිහට දැන් කලින් බැලුවේ අපි කාමේනේ. මෙලෝ කාම පරලෝ දිව්‍ය කාම ගුණයි. මෙලෝ කාම සංඥායි පරලෝ දිව්‍ය කාම සංඥායි. මේවා විනාශ වෙන සුළු. මේවා හිස් වටිනකමක් නැති දේවල් කවාගේ. අතනදි රූපයත් මේ වගේ වැඩක් නැති හිස් දේවල්. විනාශ වෙන සුළු දේවල්. එහෙනම් මේකෙන් මෑත් වෙන්න ඕනයි කියලා චේතනාවක්. ඒකට ආකාශය ගැන චේතනා කරන්න ඕනේ නැහැ. රූපය අයින් කරන්නයි චේතනා කරන්නේ. රූපය අයින් කරා නම් යන්න වෙන්නේ අරූපෙට. ඒකයි ආනන්ද සප්පාය සූත්‍රයේ බුදුහාම දේශනා කරන්නේ. වෙන සූත්‍රවල කියනවා ආකාශය අනන්තයි කියලා මෙනෙහි කළ යන්න කියලා. දෙකෙන්ම යන්න පුළුවන්. ආකාශය අනන්තයි කියන ආකාශයට අවධානය දාන්න තමයි පුළුවන්කම තියෙන ඕන. ඒකට පුංචි හුරුවක් ගන්න ඕන. ඉතින් හුරු කරලා ගන්න ඕනත් වැඩේ පටන් අරගෙනමයි. වෙන කවුරුත් හුරු කරලා දෙන්නේ නැහැ අපිට. ඉතින් මේක මෙතන ඥාන සප්පාය සූත්‍රයේදී මේ මට්ටමට අතරින් දැනේ ඊ තදට හිටියානම් හරි ලේසින් යන්න පුළුවන්. මොකද ඒකේ රූපය මේටි ඔක්කොම ගන්න ඕනේ දැන් කාම මෙලෝ කාම ගුණ පරලෝ දිව්‍ය කාම ගුණ මෙලව කාම සංඥා පරලව දිව්‍ය කාම සංඥා මේවා සියල්ල හිස්ය දමං වචටික් කියලා දේ මොන වතද නැ වචටිද වචන කිහිපයක් තියෙනවා බුදුහාම දීලා උසුතරේ අන්න ඒ විදිහට ධම්මන හතරවෙනි ධානයෙන් පස්වෙනිකට මාරුණා. ඊට පස්සේ පස්වෙනි එකෙන් බලන්න ඕන මේක අනිත්‍ය. දැන් රූපයට ගියා අරූපයට ගියා දැන් අරූපයත් අනිත්‍යයි. දැන් රූපය අනිත්‍යයි කියලා නැතෙන්ද ගියේ? ඒක එහෙනම් අරක නිට්ටය කියලා අරගෙනනේ. රූපය අනිත්‍යයි කියලා කිව්වේ අරූපය නිට්ටයයි කියලා. එහෙමයි බාර වෙන්නේ අපි. දිගටම. දැන් ඊට පස්සේ ඒක අනිත්‍ය බලන්න ඕන. ඒක අනිත්‍ය බලනකොට විඤ්ඤාණන්ත ආයතනය හයවෙනි ධ්‍යානය. මේකත් අනිත්‍යයි මේකත් වෙනස් වෙනවා දැන් ඔය කිව්වේ එක වෙනස් වෙනවා කියලා. ඔය මාරු වෙලා තියෙන ඔය තැන් වල තමයි. ඉන්නවා ටිකක් වෙලා ආයි මාරු වෙනවා. ආයි ඉන්නවා ආයි මාරු වෙනවා. මේ මොහොතට යනවා මේ මොහොතෙන් අයින් වෙනවා. ඒකයි කියන්නේ. මේ මොහොතෙන් අයින් වුණා කියලා කියන්නේ මේ පල්ලෙහා ධ්‍යාන වල බැස්ස වෙලා වල. උඩට යන්න යන්න වේගය වැඩි වෙනවා. පල්ලෙහාට යන්න යන වේගය අඩු වෙනවා. එතකොට තමන්න තේරෙන්නේ නතරලා ඉන්නවා වගේ. වාහනේ හිමීට යනවා තමන්න තේරෙන්නේ නතරලා කියලා. ඒකයි. අර වෙලාවේ වහනේ වේගෙන් යනවා තමන්ට තේරෙන බොහොම වේගෙන් යනවා කියලා. අන්න ඒක.
මොකද නතර වෙලා ඉන්න වෙලාවේදී මාර්ග සලකුණු ටික යන්නේ නැහැ හිට මෙහෙට. ඒකයි ප්‍රශ්නේ. පැහැදිලිද? ආ එහෙම සර්. දැන් අන්න ඒකට දැන් ඊළඟට හුරු කරන්න. දැන් මේ පහේ ඉඳන් පහ හය දෙහන සර්. පහයට යන්න ඕන. එතකොට අනුසප්පා සූත්‍රයේ දැන් දෙදෙන ආන්න අපෝ. ඒක විස්තර කරා. එහෙම නැත්නම් ඔය මජුනිගේ පොත අරන් බලන්න පොතේ තියෙන පොඩි වැඩි දෙ නෑ. ඔ මේ පිළිකීපෙන් තියෙන විස්තර ටික. එතකොට සිංගල් පොත බලුවා නම් අර තනි පොත. ඒකේ තේරෙනවා ඒක මේ ඇත්තට ගැඹුරක් නෑ. එතකොට ආනන්ද සප්පායති නීවර තුනයි තියෙන්නේ. අතුරෙන් ධානය, පසුෙන් ධානය, හයෙන් ධානය. ඒකෙන් ඉවර වුණාට පස්සේ උතන ආකේ සංඥාද ගිල්ලා නිව සංඥානා සංඥාද ගිල්ලා. කියන්නේ මට්ටම් තුනටම ගිහිල්ලා. ආනන්ද සමාධියට ගිහිල්ලා ආකේ සංඥාතෙන් සමාධියට ගිහිල්ලා නිව සංඥානා සංඥායතන සමාධියට ගිහිල්ලා. එතන ගිහිල්ලා හිර වුණේ Taman දන්නේ නැති නිසා නිව සංඥානා සංඥා කියන නිව සංඥානා සංඥාවල තිබෙන ලක්ෂණ ටික බලාගෙන යන්න ඕනේ. ඒකෙදි බුදුහාම දේශනා කරන්නේ මොනම තොරතුරක්වත්. නිව සංඥානා සංඥාද මට කොහෙත් හම්බුලා නැහැ සූත්‍ර පිටියේ තාම නිව සංඥානා සංඥායතනේ මොන හරි තොරතුරක් තියෙනවා කියලා. හත්වෙනි එකේ විස්තර කරන අඩුයි ඔය සමහර තැන්වලදී විස්තර කරනවා. දැන් ඔය මේකෙදි හත්වෙනි ධානයේට විස්තර කරනවා. ආනිසප්පා සූත්‍රයේදී හත්වෙනි ධානයේ කොටස් තුනකට කලින් විස්තර කරනවානේ මම ඒක විස්තර කරා ඒක. හත්වෙනි ධානයේ මුලින් ශූන්‍යතාවය බල්ලා. ඊගේ අනිත්‍ය දුක්ඛනාත් බල්ලා. ඊට පස්සේ ඒක මම වගේ නෙමෙයි කියලා බල්ලා. ඊට පස්සේ ඒක මමත් නෙමෙයි මගේත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි වින කෙනෙක් මෙනේ කියලා ඒ කොටස් තුනට කඩනවා ඒක. අන්න ඒක යකින් සංඥාතෙන් විස්තර කරන්න. වෙන සූත්‍ර වල මම හිතන්නේ මම දැකලා නැහැ ඔය සූත්‍ර විස්තර කරන බුදුහාම. ආගේ සංඥාතෙන් එක සමාදින්න කියලා තමයි දේශනා කරන්නේ. يعني ශූන්‍යයි කියලා මෙනේ කරන්න බෑ එතන. ශූන්‍යයි කියලා මෙනේ කියලා යන්න බෑනේ. ශූන්‍යතාවයට අවධානය යොමු කරන්න කියලා ඒ කියන්නේ. ශූන්‍යතාවයට අවධානය යොමු කරගෙන ඉන්නකොට විඥානතායතනෙම අනිපතර පයින්න. ඒකයි වෙන්නේ. ඒක අත්දැකපු එකනට තේනවා අත්දැක්කට පස්සේ. අත්දකින්න යන්න මිතේ ටිකක් මහන්සි වෙනවා. මේකේ පියවර තුනකින් තියලා තියෙනවා. ආනන්ද සප්පායේ ආනන්ද සප්පායේ ආනන්ද සමාධියෙත් පියවර තුනකින් දීලා තියෙනවා. හතරවෙනි එක පස්වෙනි හයවෙනි එකට යනවා. පියවර තුනකින් තුන් පොළ මාර්ග. මේකේ එකම ආකෙන් සංඥායතනෙ තුලම තමයි ආකෙන් සංඥායතනෙට තුන් ආකාරයකින් ගිහිල්ලා මේක දිනු කරගන්න ඕනේ. ඒකයි කියන්නේ. නිව සංඥා නා සංඥා දෙන්නේ මුකුත් කියන්නේ නැහැ. මේක සාත්තයි සුද්ධරයි ප්‍රණීතයි කියලා කියන්නේ විතර තමයි කියන්නේ. අතරින් එහාට නිව සංඥා නා සංඥා ඇතනෙ මේක සාන්තයි සුන්දරයි ප්‍රණීතයි කියලා මෙනෙහි කරනකොට අන්න එතනට යනවා. දැන් ඒක නොකරයි මේ ගිහිල්ලා තියෙන්නේ. පැහැදිලිද? එහෙමයි. ඔන්නේ ඕක පරීක්ෂා කරන්න දැන් හිත එතකොට තමන් මොකද්ද මෙතෙන්දි මේ ආකාරයට සිදු වෙන්නේ කියලා ඉල්ල. ඒක බැලුවට පස්සේ එතකොට එතනින් එහා තමයි ඔන්න විදර්ශනා. උත්ෙන්දි තමයි විදර්ශනා සමාධියට වැටෙන්නේ. දැන් මේ කඩලේ කඩ ඉන්නවා. දැන් ওই විදර්ශනා වල තමයි දිගින් දිගට ඉඳලා තියෙන්නේ. කඩ හිටියට කඩච්ච බව දී නැවත නැවත තමන් ඒකට වටිනාකමක් දීලා නැහැ. මේකේ ප්‍රයෝජන මේක ආර්ය උත්තමීන්ට පමණක් හම්බ වෙන බුදු වරුන්ට පමණක් හම්බ වෙන මේක ප්‍රඥාදීකින් ප්‍රමණක් හම්බ වෙන අර අපි ධ්‍යාන මේ සමාධි ඥාන පහක් ගැන කතා කරේ. අන්න ඒ වගේ தත්ත්වය අවබෝධ කරගන්න ප්‍රශ්නයක් මේ තියෙන්නේ. මේක නිකන් වටිනාකම නැති දෙයක් විදිහට සලකලා තියෙන්නේ. මොකද කියන්නේ? ඔව් සර්. මේක නිකන් කම්මැලි හිතනවා කියන්නේ. කම්මැලි හිතෙන්නේ වැඩක් නැහැ මොකද තමන් කාපු බණ්ඩක් කනුවේ බණ්ඩක් තමයි දීන්නේ. හැබැයි තමන් කාපු බණ්ඩක් නෙමෙයි මං කබ්බන්නක් කව ලුණු තියෙන මේක ලුණු නෑ. මේ වැඩක් නෑ. මේ පැත්තකට වෙනවා ලුණු දීම බණ්ඩක් වගේ නෑ. නිසා ඉතින් ආර්ය මාවතට එන්නව සිවුර දාගත්තම හරි එකයි කිව්වේ දැන් ඉතින්. එතකොට තමයි මේක වටිනාකම තේරෙන්නේ. අනුගෙන් වේලක් කවට හරියන්නේ නෑ. හැමදාම අනුගෙන් ගන්න තියෙනවා තේරෙනවා. මට ඕන දේවල් හම්බ වෙන්නේ නෑ කියලා. දැන් හිතනවානේ මේ දවසක් කිරකම නෑ මොන හරි කෑවත් වැඩගෙන හිටියත් ඊට පස්සේ හම් වෙනවා නෝන් දෙයක් ගන්න. එතකොට ඉතින් ආර්ය ලෝකේ නෑ තමයි. එතකොට ඉන්නේ අර අනාර්ය ලෝකේ.
ආර්ය ලෝකේ ඉන්න නම් අනිවාර්යෙන් මේක තමයි හම්බ වෙන්නේ. පුළුවන් නම් කාපම් බැරි නම් කාපම්. මේක තමයි අඳින්න පුළුවන් වෙන්නේ. පුළුවන් නම් ඇඳපම් බැරි නම් ඇඳපම්. එච්චරයි. පුළුවන් නම් ඇඳපම් බැරි නම් ඇඳපම්. මෙතන තමයි ඉන්න දෙන්නේ. පුළුවන් නම් ඉඳපම් බැරි නම් ඉඳපම්. වෙන කරන්න දෙයක් නැහැ. එතකොට දෙනවන්ට මේක වටිනාකම මේක වටිනාකම දෙන්නේ නම් පුළුවන් නම් හිටියොත් නෙමෙයි බැරි නම් හිටියොත් නෙමෙයි දෙකම නැතුණත් හිටියත් මේක වටිනාකම තියෙන එතකොට පුළුවන් නම් ඉන්නත් පුළුවන් බැරි වුණත් ඉන්නත් පුළුවන් ඒ මතයට යන්න පුළුවන් වෙන්න ඕන මේකේ නිරාමිස ප්‍රීතිය හම්බ වෙයි නිරාමිස කියලා කියන්නේ මුකුත් නැති නිසානේ ආමිස කියන්නේ තියනවා කියන එකනේ ආමිස කියන්නේ ලැබෙනවා මට පින්දපාති ටික ලැබෙනවා පැසිවුර ලැබෙනවා ඒක ආමිසි නිරාමිස කියලා කියන්නේ මුකුත් නොලැබීම නිසා විවේකගත වීම නිසා ගහක් යට වාඩි වෙච්ච නිසා ආරණීටි නිසා ලැබෙනది එක්තන්ට එන්න අනිත් දේවල් අත්හැරපු නිසා ලැබෙනది ඒක තමයි නිරාමිසය කියන්නේ ආමිසයෙන් තොර ලැබීමකින් තොර තිබෙන්නා වූ ප්‍රීතිය සුඛය. ඉතින් ඒකේ වටිනාකම දැනගන්න ඕන මේකට තමයි මම මේ වැඩේ ටික කරන්න කියලා දැනගෙන. දැන් ඒකට තමයි මේ කරේ කියලා දැන නැති නිසා අන්තිමට ඇඟේ විඩාවක් ඇති වුණා. ඒ කියන්නේ මේක විදර්ශනා උපේක්ෂාව අන්තිමට කියලා දෙන කොටද? විදර්ශනා උපක්ලේශ වලටයි කියලා දෙන. මොකද කියන්නේ? එන්නේ සර්. හා? මේ බණටි කලින් අහලා තිබුණා වැඩේ හරි. ඔව්. දැන් මේ බණ ඇහුවේ ඒක නිසා. දැන් බණ ඇහුවෙත් මේ හම්දුරේ කොන කවුද දැන් මේ සාකච්ඡා කරන්නේ. හා? තේරුණානේ එතකොට? දැන් මේවා ඉතින් වෙනකෝ හතක් වෙන්නේ නැහැ දැන් කතා කරන්නේ නැත්තම්. දැන් ඔය අත්දැකීම ඊළඟ දවසේ ආවනම් වැඩසටහන ඉදිරිපත් කරන්නේ නැනේ ඔබ. ඉතින් ඕක ඉදිරිපත් කරන්නේ නැහැ කියලා කියන්නේ ඔයගේ අත්දැකීම් දෙකක් තුනක් ගියා නම් ඊට පස්සේ භාවනාවක් පවුනේ කියලානේ. ඔයගේ තත්ත්වෙන හැමෝ කියන්නේ ඔය. තවත් දෙකක් තුනක් ගියා නම් දැන් මේ මාතෘකාව දිගටම මේ දවස් කියන්නේ ඇවිල්ලා ඔකට. භාවනා කළා වැඩක් නැහැ භාවනාවක් පවුනේ දැන් භාවනාව නොකර ඉන්නේ කොහොඳයි කියලා හිතෙනවයි. භාවනා කරත් එකයි නිකුත් එකයි කියලා ඒක සවිල කියන්නේ මට මතකයි ඒක කියනවලු. ඒකෙන් තත්ත්වය ඔය. මොකද මේකේ වෙනදී වෙලා තියෙනවා. Taman දන්නේ නැහැ. Taman කතරගමට ගිහිල්ලා කතරගම බෝඩ් එක දකින්නේ. ඉතින් කතරගම නැහැ කියලා අපවෙන. ආයෙවිලා ආයෙ කාට හරි ගමද ආයෙ පුජ්‍යල කියන්නේ කතරගම ඒ පැත්ත තමයි ඵලයන් ওই පස්සේ බැහැපම ওই පස්සේ කතරගම තමයි නවත්තන්නේ. මෙයා ගියාට කතරගම බෝඩ් එක නැහැ. අහගෙන නැහැ කතරගම කියන්නේ බෝඩ් එක නෙමෙයි කතරගම තියෙන මෙන්න මේ මල් කඩ ටිකයි මේ කුණු වෙච්ච මේ ඉදිච්ච නැති පළතුරු කුණු කඩ ටිකයි බලපන් අන්නේ කඩ තියනවනම් ඒක තමයි කතරගම ඉදිච්ච නැති පළතුරු තියෙන කඩ ටිකක් තියනවනම් පෙලියක් එන්නේ 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 ලාබයි ලාබයි කියලා කියනවනම් ඒක තමයි කතරගම කියලා කවුරු හරි කියලා දිනනවා එතකොට දන්නවන්න කතරගමයි තියෙන්නේ එතකොට කතරගමට යන්න ඕනේ නැහැ මේ බෙල්ලම් වලට ගියත් කතර කොණ්ඩිය කියලා වැඳලා එන්න පුළුවන්. ඒක තමයි වංචනික ධර්ම කියන්නේ. දන්නව හැබැයි බාගෙට. ඒතකොට මකට ගිහිල්ලා හැරලා එනවා. බෙල්ලම් වලට ගිහිල්ලා මට අනිත්‍ය උണ്ട වගේ දවස් දෙකක් ගියන කතර වෙන මම දවසින් ආවයි කියලා ආපහු එන්නත් පුළුවන්. එහෙම නැත්තම් හරියට කතරම වෙන්න දැනගෙන ගියොත් එහෙම. කතරගමට ගිය හැටි තමයි දන්නව මං ආවේ දැන් කතරගමට. දියෝ ධ්‍යා හැම ධානයකටම හැම සමාධියකටම ගියාම ඒකයි දැන් පෞගිටිගේ දිගින් දිගටම කිව්වේ හැම ධානයක්ම තමන් අත්විඳින්න ඕන ඒ ධානීමේ ගුණාංග ටික දැනගෙන දැන් ඒකට ගියාට පස්සේ මේ ප්‍රශ්න මතු වෙන්නේ නැන්නේ එතකොට චිත්තක්ෂණයේදීම දන්නා තමන් ධානයට යන්නේ කොට කිය හතරට ගියා නම් තමන්ගේ චිත්තක්ෂණය තුල තමන්ට කියන්න පුළුවන් පහ අත්විඳලා තිබ්බනම් තුන අත්විඳලා තිබ්බනම් තුනට ගියා නම් තුන කියලා කියන්න පුළුවන් පහට ගියා නම් පහ කියලා කියන්න පුළුවන් එතකොට තමයි කියන්න පුළුවන් තමයි යන්නේ කතරගම පැත්තටද තමයි යන්නේ කොළඹ පැත්තටද
ආපසට යනවද ඉස්සරහට යනවද? ওই දෙක දන්නේ නැත්තම් යා සමති දර්ශන කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. දර්ශනාව කරන්න එතන තියෙන එක දැනගෙන එතන තියෙන එක කඩන්න ඕන. ය හතරවෙනි ධානය ඉඳලා දැන් මෙයා කඩන්න හදන්නේ මොකද්ද? හතරවෙනි ධානය කියන්නේ රූප ධානයක් නේ. මොකද්ද කඩන්නේ එතකොට? රූපය. ඉන්නේ කොහෙද? අරූපේ. කැඩෙනවද එතකොට? කැඩෙන්නේ නැහැ නේද? ඒකෙන් දැන් ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ. හතරවෙනි ධානය ඉඳලා මෙයා හතරවෙනි ධානය කියලා හිතාගෙන රූපය කඩන දඟල්නවා. රූපය කැඩෙන්නේ නැහැ, රූපයක් නැහැ. ඒක නිසා දැන් එපා වෙන තවන්නේ මේක. කරන දේ දන්නේ නැහැ. ඒ අරූපෙට කියන්නේ අරූපෙනි කඩන්න ඕන. පස්වෙනි කියන්නේ පහයි කඩන්න ඕන, හය කඩන්න බෑනේ. හයවෙනි කියන්නේ හය කඩන්න ඕන, පහ කඩන්න බෑනේ. ඒ නිසා ඔය දැන් ධ්‍යාන වලට දැන් පහුගිය දවසවල යන්නේ ලැහත් වෙනවා කියලා කීක කතන්දර තිබු මට මතක විදියට. මේ කදාස්වනස හතරට වෙනකන් විතරයි මේ මම එකපාර උතර මේ ආකාශය අනන්තයි කියලා මෙනෙහි කරලා කොහොමද පහට යන්න බලුවා. හරි කියන්නේ ඒක කරා කරා මේ කොච්චර ගිය සන හතරෙන් නතර නැත්නම් හතරෙන් ආය පල්ලෙහාට එනවා. ඒ අතර විතරයි යන්නේ මේ නිකන් අත් හිතෙන්නේ පහට යනවා කියලා. නික වීලුවටවත් හිතෙන්නේ නැහැ මේ මං අර කරා 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 මේ ඊට පස්සේ දැන් මේ මේ මෙතන දෙතුනේ සන හතරට ඇවිල්ලා ඊට පස්සේ ඒක ගැන මේ ධානය ඉන්න එකක් නුන්නේ අරක ප්‍රකට වුණා පස්සේ ඒකෙම දිගටම ගියා. ඔය ඒකේ දිගටම ගියා කියන්නේ මහත්මයා මේ බණහල් නොතිබු නිසා තමන් දන්නේ දැන් මේ මමයා කරන මම කරන දඟල දැඟිලි මේ වචන වලින් ප්‍රකාශ කරන්නේ. මම හතරට ගියා මම බැලුව පහට යන්න බැරුණා. ඒ නිසා වීලුවටත් පහට ගියේ නැහැ කියලා කියන්නේ මම කරේ නැහැ කියන එකනේ. මම කරන්නේ නැහැ කියන්නේ ධර්මතාවෙන් දැන් මේ පෙන්වලා දුන්නේ. උඹ කරනව නෙවෙයි මෙන්න වැඩේ වෙනවයි කියලා. මේ රහත් වෙන දිනු චිත්තක්ෂණයි අයින් කළා දෙන්නේ. ඒ පැත්තෙන් බැලුවොත් එහෙම. ධර්මතාව උඩටම ගිහිල්ලා පෙන්නවා මෙන්න වෙනස් වීම. උඹට නවතින්න ඕන හතර නවතින්න බෑ. මට ඕන ලාට උඹ නැවතියම් පුළුවන් නම් කියලා මාරු කළ දුන්නා. ආයි මාරු කළ දුන්න පුළුවන් දැන් නැවතියා. ආයිත් මාරු කළ දැන් නැවතියා. එකක්වත් නැහැ. පල්ලෙහාට ආයි දැම්ම. ඒත් බෑ. ආයිත් දැම්ම ආයිත් බෑ. ඉතින් ධර්මයේ ಗುಣ ධර්මයෙන් පෙන්නනවා. පැය එකමාරක් ට්‍රයි කරා. අල්ලගන්න බෑ උලමුට්ටලෙක් වස්සෙක් ගොම්පැටියෙක්. මූට පාඩමක් ගන්න ඕන නා නතර කරා. ඊයේ දවසේ. මේ ධර්මය කියන්නේ සර්පෙක් නේ. බැලුවා උන්ට බිත්තරක් නුදුන්නක් කවන්නේ මූට කන් ටික හොල දෙන්න පුළුවන්ද කියලා. බැයි නම් මුගේ වැඩ නැත්තම් උඩ ගහලා නිකන් නෑ කරන්නේ. ආයි සම්පුරුෂය කියලා ස්වාමීය කියලා වැඩ නැහැ උට. මුලින් බලනවා ඉතින් කියාකාරී හොල දෙන්න දඟලලා නැට්ටවන්නලා නටුමක් දාලා ඉතින් මූට තේරෙන්නේ නැත්තම් පාවිච්චි කරන්න ඒක වටේ දිහිල්ලා බෙරයල්ලා හල්ටි ගන්න දෙන්නේ නැත්තම් යරු උඩ මහන්සි හු කත් කරේ ඒක ඔන්න වෙලා තින වැඩි හැමෝට වෙන්නේ ඔක තමයි භාවනාවයි ඉතින් මේක ඉතින් ධම්මජීවහඳුත්තිදේ කියනවම දාම වෙයි මේක තමයි තත්ත්වෙ මොකද නොදන්න දැනගෙන යන්නේ ඉතින් කියලා දෙන්නේ නැහැ දැන් මෙතන කියලා දෙනවා මේක මෙමයයි මේක මෙමයයි මම බලාගෙන. ඒ ආඳුරු කියන්නේ නෑ නෑ ගිහිල්ලා බලාගෙන වටලා. ඉන් ට්‍රයිල් යන්නේ. හැමදාම ට්‍රයිල් යන්නේ විතරයි. කවදාවත් ට්‍රයිල් පාස් වෙන්නේ නෑ. හැමදාම ට්‍රයිල් යන්නේ. මොකද පාස් වෙච්ච කෙනෙක් ඉන්නේ බෑ කියලා දෙන්නේ මේක. මොකද ට්‍රයිල් එකේ කොහොමද පාස් වෙන්නේ කියලා. මේ අර මනුස්සයර ගියා කරගියා අතට දෙන්න එපා පාස් කරන්න. නිකන් ට්‍රයිල් කියලා හරියන්නේ නැහනේ. එක්සැමිනර් එක ගාන දෙන්න බෑ. ගාන දෙන්න නැතුව හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා හැමදාම ට්‍රයිල් යන එක කළා හරියන්නේ නැහැ. ට්‍රයිල් එක පාස් වෙන්න පුළුවන් විදිහට කරින්න ඕන. නිසා මුල්ලදී ට්‍රයිල් යන එක තමයි කරන්නේ. බණ අහලා නැති නිසා. දැන් බණ අහලා තියෙන නිසා ට්‍රයිල් යන එක යන්න ඕනේ නැහැ. පාස් මාක් තමයි දන්නව. මෙන්න මේ ලකුණු ටික ගත්තනම් පාස් වෙන කියලා දන්නවනේ. මොකද දන්නද? අන්න ඒකේ දැන් මොකද කියන්නේ එතකොට? දැන් මේ කිව්ව වගේ අත්දැකීමක් මාත් ලැබලා තියෙනවද?
ඔය වගේ කිව්සෙ අර ඔහොම මේ ඒ වගේ ඒවා තිබුණා ඔය වගේ ඔහොම තිබිලා තමයි සසර අර සක්මනේදී එකපාරට කැඩලා ගියේ මේ අර මම මේ මේ අර එදා කම්පටහන් දුන්න වෙලාවේ සන්නස්සේ අර ඔය වගේ තිබුණා අර මේ ඔය වගේ මේ ඔය අවස්ථාවේ තිබ්බා එදා ඔය වගේ තත්ත්වයක් කැවිලා තමයි අර උඩපැනගෙන හිනාවෙන ඇවිල්ලා ගැහුව මොනවද ෆොටෝ එකක් කැවිලා මෙතන ගිහමනේ ගහුවනේ දෙන්නේ ෆොටෝ මෙතන ඒ වගේ කරන්නේ දෙකේද එහෙම වගේ තමයි සන්නස් තිබුණේ දැන් මගේ තිබුණා සන්නස් ඔය වගේ අර උතනදී වෙන්නේ සන්නස් ටිකක් අර මේ පිටිපස්සේ වෙන්නේ මොනවද කියලා හොයන්න යන එක තිබුණේ සන්නස් එතකොට ඒක තිබිලා තිබිලා මේ මට තේරුණා දැන් ඊට පස්සේ ඕක හොයන එක තේරුමක් නැහැ සන්නස් දැන් ගියේකේ අදාළ නැහැනේ මට මොකද වුනේ කියලා ඊට පස්සේ තමයි ඒකත් අතහැරලා ඒකට තියෙන ඒ අවස්ථාවත් ඒකත් අතහැරලා දාලා ඊට පස්සේ යන බස් එකේම රිපෝට් එක ආවොතින් ඒකේ තියෙන බලාගෙන එහෙම තමයි ඉස්සරහට ගියේ රිපෝට් එක බලන ඉස්සරහට ගියා කියන්නේ ඒක ප්‍රඥාවේ ප්‍රමාණවත් වෙන වර්ධනය වෙලා තියෙන ප්‍රමාණවත් වෙන වර්ධනය වෙලා නැද්ද ප්‍රඥාගෙන හඳ දැන් අර එනටිකේ විශ්ලේෂණය හම්බ වෙනවා ඒක ප්‍රමාණවත් නැද්ද කියලා මේ එහෙම හොයන එක තමයි බලාගන්න මෙතන මගේ අවශ්‍ය මේක අවසාන වශයෙන් තියෙන්නේ ප්‍රඥාවනේ එහෙම ප්‍රඥා ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලය දෙක වර්ධනය වෙනවා ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලය කියලා කියන්නේ චතුරාර්ය සත්‍යය වෙන මොකුත් නෙමෙයි. ඒතර ඕක තුල තමන්ට චතුරාර්ය සත්‍ය පෙන්වලා දිනනවා. එහෙම. කලින් තමන් චතුරාර්ය සත්‍ය දැකලා ඇති. කලින් තමන්ගේ මාර්ග බලයට අදාළව. දැන් ඊළඟ මාර්ග බලයට අදාළව චතුරාර්ය සත්‍ය ඒක නෙමෙයිනේ. එහෙමයි. ඒක තමන්ට හම්බුණා නම් ඔන්න ප්‍රඥාවගේ දිනනවා. ඒක හම්බෙලා නැත්තම් ප්‍රඥාව හම්බෙලා නැහැ. ඒක තමයි මාර්ග බලයට ප්‍රමාද වෙන්නේ. මෙයාට තියෙන එකමයි. දෙන්නම ඉන්නේ එක දැන්නේ. එහෙමයි. දැන් ඊළඟ දෙවෙනි මාර්ගපලය තමයි දෙන්නම දඟලන්නේ. දෙන්නම එතකොට මේ මාර්ගපලය දැන් ඔය චතුරාර්ය මහත්පතෙන් ආවද දැන් කොයිලා හරිද? නැසොන. ආවේ නැහැ නේ? නැහැ. ඉතින් එහෙනම් ඉතින් එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කියන්නේ ඔය නතර වෙලා රිපෝට් එක කෝල් කරලා ඒක පරීක්ෂා කරන්න ඕනේ. ඊක තමයි නිවන තුල චතුරාර්ය බලන්න ඕනේ කියන්නේ. දැන් ඔය ඕද ඔය නිවන කියලා ආවද නේද? නැසොන. එම අවුදුනේ නෑ මොන තරම් අකුසලද බලන කර්මයක් කෙලින්ම කර්මයක් කවුරුයි කොඩියුනේ කළා අයියගේ නිවන කියලා අවුදුනේ නැත්ද එතකොට කිසි දෙයක් ගන්නද හිතන්න වෙලාවක් නැහැදී අර වෙනස් වීම දී ආ වෙනස් වීම නිසා හිතන් දෙයක් නැහැ කියලා කියන්නේ ඊට පස්සේ දැන් මේ ප්‍රසහන ඒක නතර වුණාට පස්සේ භාවනාවෙන් පස්සේ තමන්ට තේරුණා කියලා යන්නේ මේ දැන්. නෑසන් සම්ලංග ඒකට මේ ඉච්චර මේ අර අර ඇත්තටම අර ධර්මයට නිග්‍රහ කිරීමක් වගේ නෙවෙයිලා කළදී. ඔව් නිග්‍රහ කිරීම තමයි කළදී. ඕකම තමයි අර එදා මේ අර නෝන අපි අර පය භාගයක් ඇස් දෙක වහගෙන ගියේ මේ සේම් සිටුේෂන් එක. යාගේ යාගේකට වඩා මේක අප ලෙවල් එකක්. අරකෙත් නිවන තුල හිටුව කියලා නේද දන්නේ නැත්තේ මේ ලෝක දෙයක් සම්පූර්ණයෙන්ම මොකද යා අනිත් බවෝධ මට්ටම වල ගිහිලා නැති නිසා එයාට ඊට හරිය යා ගන්න බැර නැති. යා කියන්නේ ඊටත් කඩාගෙන යන්න පුළුවන්. ඒ මෙයාගේ තුල අත්දැකීම තුල දැන් මෙයාගේ අත්දැකීම තියෙන ඊට වඩා එයාගේ අත්දැකීම ඊට වඩා කලින් අත්දැකීම් ලැබලා අවබෝධ මට්ටම වල ආපු එකනේ මේ යන්නේ. ඒකට එකම දේ වුණත් ඊට වඩා වැඩි නෙමෙයි දකින්නේ. කලින් දැක්කට වඩා එහාන්නේ මේ ගිහිල්ලා දකින්නේ. ඒක නිවන කියලා දකින්න කියන්නේ ඕක තමයි නිවන කියලා කියන්නේ. ඕක තමයි අපි මේ නිවන තුල චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ. නැතු අපි ධාතුමනසිකාර්ය සංසිද්ධ වෙලා මේ නිවන තුල අපිට අවබෝධ කරගන්නවා මොකද ධාතුමනසිකාර්ය සංසිද්ධුනා කියලා කියන්නේ සංඥා වේදනා දෙක අප්‍රකටයි. දෙකම වේදනාවත් අප්‍රකටයි. කලින් සංඥා අප්‍රකට වෙලා තියෙන්නේ සංඥා තියෙනවා අප්‍රකටයි වේදනාවත් දැන් අප්‍රකටයි. සඤ්ඤාවේ නිරෝධය නෙමෙතන ඒක අප්‍රකට නිරෝධය කියන්නේ වෙන එකක් ඒක අන්නේ අප්‍රකට தත්වයේ තුල අපිට දැනගන්න බෑ මොකද දැනීම් ස්වභාවයක් නැහෙනි දැනීම් ස්වභාවයක් නිසා මේක තමයි නිරෝධ සත්‍ය කියලා දැනගන්න බෑ මේක තමයි මාර්ගය කියලා දැනගන්න බෑ ඒකට මේ හතර දැනගන්න පුළුවන් වන්නේ ඉතින්ද මෙහාදී ඉතින්ද මෙහා தත්වය තමයි ධාතු මනසිකාරයේ තියෙන ධාතු මනසිකාරය බව දන්නේ නැහැ ධානයේ ඉන්න ධානය බව දන්නේ නැහැ ලෝකයක් ඇත්තේ නැහැ වෙනස් වීම විතරයි තියෙන්නේ
වෙනස් වීම විතරයි තියෙන්නේ. වෙනස් වීම තුල නොවෙනස් ඉන්නවා. එහෙනම් රහතුන් වහන්සේ දැන් මේ වෙලාවේ තමන්ගේ වෙනස් වීමක් තිබුණේ නැහැ නේ. එහෙමද? කැළඹීමක් තිබුණේ නැහැ නේ. එහෙමයි. ප්‍රතිගමයක් තිබුණේ නැහැ නේ. එහෙමයි. ඒක තමයි නොවෙනස් කියන්නේ. වෙනස් වීම තුල නොවෙනස් වීම. ඒක සමාධියේ උග්‍රතම අවස්ථාව. වෙනතෝක අනිමිත්ත චේතෝ විමුක්තිය. ඒ තමයි නිවනට පෙර චිත්තක්ෂණය. ඒකෙන් තමයි අපිට පුළුවන් වන්නේ අවබෝධ කරගන්න නිවන තුල අවබෝධ කරගන්න බෑ යමක්. නිවන කියලා කියන්නේ ඒකක් දන්නේ නැති තැනනේ. ධාතුමනසිකාරයේ සංසිඳුන කියන්නේ ඒකක් දන්නේ නැහැ. ඒ කියන්නේ නිින්ද ගියා හා සමාන ඇත්තටම ඉතින්. කෙලස් නැති නිසා ගැටලුවක් නැහැ. කෙලස් තියෙනවනම් විවිධාකාර ප්‍රශ්නිය. නිින්ද ගියා, සීවිකල් වුණා, මැරුණා කියන එක අතරයි ඕක අතර වෙනසක් නැහැ. අරව වුණා නම් එහෙම ඇහැරෙනකොට වෙනම තත්ත්වයක්. මෙතනදී ඇහැරෙනකොට හිටපු තත්ත්වෙමයි. හිටියෙත් ධාතුමනසිකාරයේ ඇහැරෙන්නේ ධාතු මනසිකාරයක වෙනසෙච්චර. නිින්ද ගියානම නිින්ද යනකොට තිබුණ අරමුණේ නෙමෙයි නැගිටින්නේ. සිහිවිකල් වුණා නම් සිහිවිකල් නිදුන අරමුණේ නෙමෙයි සිහින්නේ. මරණ නැහැ උපදිලා වෙනකොට හරි කිල්ලන. මොන්නේ මේක. ඒක තමයි නිවන කියලා. දැන් කලින් දවසකත් ඔහම එකක් තිබ්බා මට මතක ඉඳින්න. පුදුමයි ඔබ තියෙන වලට වගේ මං ගණන් ඒක ඇච්චර මේ කරන්නේ නැහැ ඒක වෙලාදී. ඇත්තට මේවා කරන්නේ ඒක තමයි ලැතියි. ඔබට ඉතින් කියන්න දේවල් තියෙනවා ඉතින් මේ සිවුරු නිසා කියන්න බෑ. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් ඔය වගේ මේ මාත් එක්ක තියෙන තත්ත්වය එක තමයි. මෑණගේ දැන් අවබෝධ කරගෙන ටටක් ගාලා කිව්ව ඔක්කොම මේ මේ තියෙනවා මේ මේ දැක්කාර මේ කියලා. දායකනේ අර ෆොටෝ ගහලා ඉල්ල දැන් මේ මම හිතන්නේ. මේකේ කොහෙද? දෙන්න ෆොටෝ ගන්න එදා. එයා ඇවිල්ලා එයා ෆොටෝ ගන්න මෙයා ඇවිල්ලා මෙයා ෆොටෝ ගන්න වාඩි වෙලා ඒ බලන්න උනේ hinaව දෙන්නගේ. දැන් 12 මාර වෙනවා නේද හඳුරුත් ආරෝණ හිටිය. නැද නම් 10 මාර වෙලා දැන් ආ. ඒ නිසා දිගින් දිගටම මේ බණ ඇහිීමේ ප්‍රමාදයක් තියෙනවා මෙයාගේ. ඒ තමන් ගන්න කමටහනවත් තමන් දෙන කමටහනවත් ආයි අහන්නේ නැහැ මට වෙන්නේ. දැන් මේ ධ්‍යාන වලට සම්බන්ධව ඇහුව සානද අහලා දැන් අර හතර වෙන ධ්‍යාන හිර වෙලා ඉන්නේ සානද මම හිර වෙලා නේනේ මහත්තය දැන් ඔය ගිහිලා ඉඳි තාමත් ඉන්නේ දිට්ටියනේ පේනවනේ සාන දැන් ඉතින් මම ඒලා දැනගන්න බැහැ සානද මේ දැනගත්තේ නැත්තේ මොකද තමන්ගේ ඒ වෙලාවේ තිබුණා වූ අසත්‍ය දුල මේ තමන් විවේකයෙන් ඉන්නවා විවේකයෙන් ඉන්න බව දන්නේ නැහැ ඒක මොකද්ද ඒතකොට අසත්‍ය ඒ සිටුේෂන් එක දන්නේ නැහැ කියන එක අසතිය කියලා කියන්නේ. ප්‍රකට වෙච්ච එක දන්නේ නැහැ. ප්‍රකට වෙලා තියෙනවා මෙතන. මොකද ප්‍රකට වෙලා තියෙන්නේ? එකේ ධ්‍යාන මට්ටම වල මාරු වෙන ඉදී යාම කියන වචනේ මම වෙනස් වෙනව වෙනස් වෙනවා කියලා ඉන්න. වෙනස් වෙනව වෙනස් වෙනවා කියලා ආයි කියන හතරෙන් ධ්‍යාන නැවතුනා කියලා. මේ කීපාරක් කිව්වද ඒක? කොහොමද එහෙම කියන්නේ? තමම්ම කියන වෙනස් වෙනව වෙනස් වෙනවා. නතර වුණොත් වෙනත් තත්ත්වයක් තියෙනවා. වෙනස් වුණොත් යනවා. ආයි නතර වෙනවා ආයි දැන් කීපාරක් එමු කවද මොකද ධ්‍යානේ දැන් අර ධ්‍යානේ මොකක්ද කියලාත් වැඩිපුර බලන්න මේකක් ආවනේ සෝනස එතන නතරුණොත් ධ්‍යාන බලන්න හරි නතරුණොත් අර පස්සට මම යන හින්දා සෝනස ආයි මම අර මං කිය අනිත්‍ය දුක්ඛනාත්මත් ඇවිල්ලා ඒකත් මට තේරෙන ඒ වෙලාවේ දැන් මං ඒ අනිත්‍ය දුක්ඛනාත්ම මෙතන මෙනෙහි කර හිටියම අරක ගිහින් යනවා මේක තමයි මහත්වේ මේ ලෝකය කියලා කියන්නේ ලෝකයේ එච්චර වේගයෙන් වෙනස් වෙන එකක් තමන්ට අල්ලෙන්නේ නැතුව ලෝකෙන් තමන් නිදහස වෙයි නිදහස වෙයි ගියා කියන එක කියන්නේ මෙතන බැලුවොත් මෙතනත් මම අහු වෙනවා. ඒක තමයි බුදුහාම දේශනා කරන්නේ ඕක දන්න සූත්‍රයේදී. සන්නිතිනිකා පළවෙනි සූත්‍රයේ ඕක දන්න සූත්‍රයේ. මම මේකේ ගිලුනේත් නැහැ. මම පිහිනෙන්නේත් නැහැ. මේ තියෙන උදාහරණය. මේක ගිලෙන්න හදනකොටම මාව ඇදලා දානවා හරියට යන්න හදනකොට නවත්තනවා ඒකයි ගිලුනේත් නැහැ පිනෙත් නැහැ ගිලෙන්න යනකොට මම පිනන්න ලැහත් වෙනවා පිනන්න ලැහත් වෙනවා මට තේරෙනවා මම යන වේග වැඩි ආයි නතර වෙනවා නතර වුණාම මට තේරෙනවා මාව ගිලිනවා
ගිලිනවා කියන්නේ ආපහු භවයට යනවා. නිසා දඟලන්න හදනවා, දඟලුවොත් ආයි භවයට යනවා. දා දෙකම නොකර ඉන්න ඕන. දඟලුවොත් යන්නේ මේ පැත්තටයි, ගිලිනුනොත් යන්නේ මේ පැත්තටයි. ගිලිනු කියන්නේ මේ කාමගුණ ටික ගිලිනවා. යනවා කියලා කියන්නේ අනිත් දෙයක් හොයාගෙන මාරු වෙනවා. ওই දෙක තමයි අයින් කරගන්නේ. ඒක තමයි තියෙන්නේ. තේරෙනවද? එහෙනම් දැන් මේ ධ්‍යාන 5 6 7 8 මේ ධ්‍යාන වලට අදාළ යෝනිසෝමනසිකාරය දාලා සවනස. මේ යෝනිසෝමනසිකාරය කියලා භාවනාවේදී යෝනිසෝමනසිකාරය දාන්නේ කලින්. ඔව් දැන් අහපු ওই බණ ටික දැන් ওই දැන් මම කියපු ටිකයි එදා ආනන්ද සප්පා සූත්‍රයේදී මේ ඒක දේශනා කරපු අනුශාසනාව ඇතිනේ. එහෙනම් ඊ අනුශාසනාව ඒ දෙක අහන්න නැවත වාරක් ඒ පාරත් කිදර අහලා තමන් ඒක අර දැන් අර මම ප්‍රශ්නයක් අහුවාගේ මොකද්ද ප්‍රකට වෙනවා කියලා කියන්නේ මොකද්ද ආනන්ද සප්පාය කියලා කියන්නේ මොකද්ද ආනන්ද සමාධිය කියලා කියන්නේ කොහොමද හතරවෙනි ධානයෙන් පස්වෙනිකට යන්නේ කොහොමද රූපයෙන් අරූපයට යන්නේ අන්නේ වගේ තරක ටිකක් දාගන්න. එහෙම සර්. එතකොට හරි. කොහොමද රූපෙන් අරූපිට? මොකද්ද රූපය කියලා කියන්නේ? මොකද ගියේ නැහැ කියලා නේ මේ. දැන් තියෙන ප්‍රශ්නන්නේ. මොකද්ද රූපය කියලා කියන්නේ? මොකද්ද ආකාස සංඥායතනෙ කියලා කියන්නේ? ඔස්සේනික ආකාස සංඥායතනෙ. මොකද්ද ආකාස සංඥායතනෙ කියලා කියන්නේ? කොහොමද ආකාස සංඥායට යන්නේ? අන්න ඒ වැඩ ටික මේ මුරකාරයට වැඩ ටික වාර දෙන්න ඕන. ඩියුටිලිස්ට් එක අන්න ඩියුටිලිස්ට් එක යාර දිනවා. එතකොට එයා ඩියුටිලිස්ට් එකට අනුව වැඩේ කරනවා. අන්න බණ ඇහුනේ එතකොටයි. අර පරණ මම ඉන්නේ හතරවෙනි ධානයෙමයි මට පස්වෙනි ධානයට යන්න බෑනේ කියලා දැන් ලියවිච්ච බණක් තියෙනවා ඇතුලේ. ඒ බණේ එතකොට මේකෙන් රිප්ලේස් වෙනවා. අලුත් එකෙන් පරණ එක රිප්ලේස් වෙනවා. රිප්ලේස් වුනාම ඊළඟ භාවනාදී ආවඩ කරන්නේ ඒකට අනුව. එතකොට යා හතරෙන් ධානයෙන් පස්සෙන් යන්න බෑ කියලා කියන්නේ මොකද්ද පස්වෙනි එක මොකද්ද ආකෙන් සංඥාතන කියන්නේ මේ වචන ටික දාගන්නේ දැන් මෙතන වෙන මොකුත් නෙමෙයි මොකද්ද රූපය කියලා කියන්නේ කොහොමද රූපෙන් අරූපයට යන්නේ ආන් එයා ඒ ප්‍රශ්න ටික අතුලින් හොයන එතකොට එයාගේ කොහේ හරි ගබඩාවේ තොරතුරු ටික තියෙනවා කලින් ආපු බන්න ඒ වහරා ගබඩාවේ තනින් තන තනින් තන තොරතුරු ටික තියෙනවා මෙයා ටටක් දාලා ඔක්කොම කෝල් කරනවා මෙයා ආවා එන්න මෙයා එන්න මෙයා එන්න මෙයා එන්න මෙන්න ටීම් එක ඇදුවා ඕන් දැන් ගිල ගහගන්න කියලා මෙච් එක ප්ලේ කරනවා ඒක තමයි සංස්කරණය කියන්නේ බලන්න ඕකට කොච්චර සංඛ්‍යාවක් සම්බන්ධ වෙන උනද කියලා මේ චිත්තක්ෂණය තුළ මේක හදලා එක්කෙනෙකුට පුළුවන් දෙන්නෙකුට පුළුවන් 10 දෙනෙකුට පුළුවන් වෙයිද 100 දෙනෙකුට පුළුවන් වෙයිද ලක්ෂයකට පුළුවන් වෙයිද කියලා දැන් බලන්න ඕකද ඔක්කොම ටික එතනම හදලා දෙන්න එපා. දැන් මම ආව පහට කියලා කියන්නේ. දැන් ආකෙන් සංඥා ආකාස සංඥාතරේ ඉන්නේ කියලා කියන්නේ. කලින් තිබුණේ නැහෙනේ වார்த்தාව මෙයා කියලා. දැවිලා දැනගන්න ඕනේ මේ අලුත් වார்த்தාවක් කියලා එතකොට. දෙවනි පාර යනකොට කියන්නේ කලින් ගියත් ඔකයි කියලා. පළවෙනි පාර යනකොට තේරෙන්නේ එහෙම කරන්නේ නැහැ කියලා. ඒකෝ එහෙනම් සංඥාව මේ සංස්කරණය කරන්නේ ඒ මොහොතේම මිසක් ඊට කලින් කන්නේ මේකල ඒක තෝරින් ගන්න පුළුවන්. ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. මොන විදියට තමන් නැවත නැවතත් ඒකට යන්නේ. මොකක්ද තව තියෙන ප්‍රශ්න? පස්සෙන් දැනට යන තව මොනවද ප්‍රශ්න තියෙනවද? නැහැ සර්. නැහැ. කරන්න ඕනේ එතකොට මේ ධර්ම දේශනාවත් මේ ටිකත් අහන්න. ධර්ම දේශනාවේ මේ සාකච්ඡාව කලින් එකත් අහන්න. අහලා අවශ්‍ය නම් පොතක් කියවන්න. මජ්ක්‍ධිම නිකායි. ඒ දෙවෙනි පොතේ තියෙන පොත්වල. ඊට පස්සේ අර දැන් කිව්වා වගේ ආනෙන්ජ සප්පාය ගැනයි ආනෙන්ජ සමාධිය ගැනයි හතරවෙනි ධානය පස්වෙනි ධානය අතර තියෙන වෙනස මොනවද පස්වෙනි ධානය හයවෙනි ධානය අතර තියෙන වෙනස මොකද්ද කොහොමද විඥානන්තයයේ සමාධින් අන්නේ කියන ප්‍රශ්න ටිකක් දාගන්න ඇතුළට මෙනේ කරන්නේ මේ ඇතුළෙන් තොරතුරු ඉල්ල ගන්න ඕන කොහොමද මේක කරන්නේ කියලා දැන් කලින් කිව්වා වගේ විතර වීතික තලෙන මට්ටමට පැල කරගන්නේ. වතුර දාලා රමකල කරගත්ත එක ඒක තමයි කරන්නේ. අන්නේ ටික කළා කළා දැන් හිත උදේට හරි කොයිලා හරි කරන භාවනාව කරන්න. භාවනාව කරාට පස්සේ පිළිතුරු ඔක්කොම ලැබෙන්න ඕන. පැහැදිලිද? හරි. තවනත් තියෙන
මේ මාත් එක්ක ප්‍රතිහාරද? දැන් මොකද කරන්නේ?